අයිබෝන් ස්පෝර්ට්ස් ඉන්ෆෝ ස්පෝර්ට්ස් ටෙල් ප්‍රේක්ෂකයන්ට තවත් අලුත් ආකාරයක වීඩියෝවක් එන්න අපි කල්පනා කළා. ඒ තමයි ඔබ කවමදාකවත් හිතලා නැති ක්‍රිකට් කණ්ඩායමක් ගැන. 80 දශකයේ සිට මේ දක්වා බිහි වූ දක්ෂතම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් 20 කණ්ඩායමක් තෝරන්න අපි කල්පනා කළා. නම් බලමු ඒ විශිෂ්ට කණ්ඩායම කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මෙම කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් නුගලේ ලෙස ක්‍රීඩාපිතේට පිවිසෙන්නේ ආකෘති තුනෙහිම ප්‍රවේගකාරී මෙන්ම ආක්‍රමණශීලී ආරම්භක ප්‍රතිකරුවෙකු වූ සන ජයසූරිය සමගින් උපක්‍රමශීලී මෙන්ම තමන්ටම ආවේණික වූ ශෛලියකින් ප්‍රතිවාදීන්ට හිස රදයක් වෙමින් ලකුණු රස කරන්නෙකු ලෙස නම් දරා සිටින තිලකරත්න දිල්ෂාන්ය. නොමර 12 4 ස්ථානවලට පිළිවෙලින් අප තෝරගන්නේ කුමා සංගකාර සමගින් මහේල ජයවර්ධනයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතම කඳුළු රකින්නාසේ සැලකෙන කුමා සංගකාර මෙම කණ්ඩායමේ කඳුළු රකින්නා වශයෙන් කටයුතු කරනකොට මෙම කණ්ඩායමේ උපනායකත්වයේ වගකීමත් මොහුට තමයි හිමි වෙන්නේ. අල්කින් රණතුංගගෙන් පසුව බිහි වූ වඩාත් ආක්‍රමණශීලී මෙන්ම උපක්‍රමශීලී නායකයා ලෙසින් හැඳින්වෙන හිටපු ටෙස්ට් එක් දින හා 20 නායකයෙකු වූ මහේල ජයවර්ධන මෙම කණ්ඩායම මෙහෙවනවා. අංක 5 ස්ථානයට අපි තෝරගන්නේ ලෝ බිහි වූ අග්‍රගණයේ දකුණු පිටිකරුවෙකු සේම දක්ෂ තුන්විරියව ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන 1996 ලෝක කුසලන ජයග්‍රහණයේදී තම කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂිතම කාර්යභාරයක් ඉටු කරන ලද අරවින්ද ද සිල්වා නොමර 5 සහ 6 වන ස්ථාන සඳහා ක්‍රීඩා කර ඇති දක්ෂතම ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් සැලකෙන අර්ජුන රණතුංග ඒ තැනට සුදුසුකම් ලැබුවත් තරගකාරී T20 රටාව තුළ කණ්ඩායමට මැද පෙළ ප්‍රහාරක තුන්විරියව ක්‍රීඩකයෙකු අවශ්‍ය වන නිසා අංක 6 සහ 7 වන ස්ථානවලට පිළිවෙලින් ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා නම් කරනවා. අංක 8 පිටිකරුවා ලෙස ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ගණයේ පාදක පන්දියවන්නෙකු මෙන්ම ආක්‍රමණශීලී පන්දු රකින්නෙකු ලෙස උපුල් චන්දන තෝරගන්නකොට අංක 9 පිටිකරු ලෙස ඕනෑම ආකෘතියක දක්ෂ ලෙස පන්දු යැවිය හැකි වමත් වේග පන්දියවන්නෙකු ලෙස සැලකෙන එමෙන්ම අවශ්‍යම මොහොතකදී කණ්ඩායම වෙනුවෙන් තම පිත්ත ක්‍රියාත්මක කර හැකි ක්‍රීඩකයෙකු ලෙස චමින්ද වාස් නම් කරනවා. ජාත්‍යන්තර 20 පිටියේ වැඩිම කඳුළු ලාභියා මෙන්ම වත්මන් 20 නායකයා වන ලසිත් මාලික මෙම කණ්ඩායමේ අංක 10 ස්ථානයේ පන්දු යවන්නෙකු වශයෙන් ක්‍රීඩා කරනකොට එදා මෙදා තුල බිහි වූ ලෝකයේ දක්ෂතම මෙන්ම විශිෂ්ටතම පිටිදක පන්දියවට අවශ්‍යයෙන් හැඳින්වෙන මුත්තයා මුරලිදරන් මෙම කණ්ඩායමේ 11 ස්ථානයේ විශේෂඥ පිටිදක පන්දියවට අවශ්‍යයෙන් කටයුතු කරනවා. අද 20 තරඟ සංඛ්‍යාවකදී වැඩි දස්කමක් දක්වා ඇති ක්‍රීඩකයෙක් ලෙස රංගන හේරත් සඳහන් කළ හැකි නිසා ඔහු මෙම කණ්ඩායමේ 12 ක්‍රීඩකයායි. මෙම කණ්ඩායමේ 13 ක්‍රීඩකයා ලෙස අප දිනේෂ් ශක්තිවල් නම් කරේ ඔහුට ආරම්භක ප්‍රතිකරුපේ කාර්යෙමෙන්ම මැද පෙළ ප්‍රතිකරුපේ කාර්යයත් කඳුළු රැකීමේ කාර්යයත් අවශ්‍ය මොහොතකදී තම කණ්ඩායම වෙනුවෙන් ඉටු කළ හැකි නිසා වෙනි. ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කෙරෙහි තන අංක 1 ස්ථානයේ රැඳී සිටි නුවන් කුලසේකර කණ්ඩායමේ 14 වන ක්‍රීඩකයායි. පවර්තේ අවස්ථාවේදී පිටලක පන්දුවෙන් දස්කම් පෑ හැකි ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන සචිත්‍ර සේනානායක මෙම කණ්ඩායමේ 15 වන ක්‍රීඩකයා විදියට අපි යොදා ගන්නවා. මේ වීඩියෝ අවසානයේ ස්පෝර්ට්ස් සෙල් ප්‍රේක්ෂක ඔබටත් ආරාධනාවක් කරනවා. ඒ ඔබේ අදහසුත් අපිත් එක්ක කියන්න කියලා. දිනපතා මේ වගේ වීඩියෝ නැරඹීමට ඔබ කැමතිනම් අපගේ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ස්පෝර්ට්ස් ටෙල් YouTube නාලිකාව අදම subscribe කරලා bell සලකුණ click කරන්නත් අමතක කරන්න එපා.